ආයි බොවන් ආදරණීය නංගී මල්ලි අද මම ඔයාලට කියන්න යන්නේ අපේ පරිසරයේ දක්නට ලැබෙන දුර්ලභ ගණයේ අපූරු කෘමි සතෙක් පිළිබඳ නිරන්තරයෙන් පරිසරයට ඇලුම් කරන මා පරිසරයේ පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී මේ අපූරු සත්ත්වයා නෙත ගැටුණා ඔහු කවුද දන්නවද ඔහුගේ නම ඇවිදින කොළයා ඔයාලා මේ සතාව පින්තූරයෙන් දැකලා තිබුණට ඔහුගේ ක්‍රියාකාරකම් දැක තිබේද බලන්න ඇවිදින කොළයා හරියටම බැලූ බැලමට කොළයක් නොවැන්න නපුරු විලෝපිකයන්ගෙන් බේරීම සඳහා කොළයක අනුවර්ථ හැඩයෙන් යුතු මෙම සත්ත්වයා ඉතා අපූරු සබා දහමේ විශ්මිත නිර්මාණයේ කොළහැරුණු ගසක් යට සිටින කොළයෙකු සෙවිල්ලෙන් බැලුව ඌ අපට වහා නොපෙනී කොළයක හැඩවුරුකමක් පාටත් ඇති ඌ අපේ පයකට පෑගෙන්ට පුළුවන අපේ පයකට පෑගුණොත් සමහර විට ඌමිය යන්නේ පිහාටු හකුලා පිටමැද එක්කොට තබාගෙන සිටින විට ඌ කොළයකට සමානය පිහාටු දෙක එක්වන තැන කොළයෙහි මැද නාරටිය වැන්න මැද නාරටියෙන් දෙපැත්තට ඇදුණු හීන් නාරටි වැනි නාරටිද කොළයාගේ පිහාටුවල ඇත්තේ ඇතැම් විට කොළයා ඉදුණු කොළයක පාටින් යුක්තය සමහර විටක නිල් කොළයක පාටින් යුක්තය කොළයා බිම සිටින විට කොළයක් නොවැන්න ඌ ගමන් කරන්නේ බඩගාන්නක් මෙනි කොළයා කොළකා ජීවත් වන්නේ ඌගේ බිත්තර දැමීමද අනෙක් කුමි සතුන්ගේ බිත්තර දැමීමට වඩා වෙනස් ඇතැම් කුමි සත්තු වලවල් හාරා එහි බිත්තර දමන සමහරු කොපුවක් සාදා එහි බිත්තර දමති නමුත් කොළයා කුරාට්කන් මපුරන්නක් මෙන් බිත්තර දමති උගේ බිත්තරද ඇට වර්ගයක් වැන්න. උගේ බිත්තරයක් අතටගෙන බැලුවොත් පෙනෙන්නේ කරවිල ඇට වැනි ඇට වර්ගයක් ලෙසින්. ඉතින් ආදරණීය නංගී මල්ලි ඔබට පෙනෙනවා ඇති කොළයාගේ විශ්මිත දේ. ආයුබෝවන්.